గన్నాతరం పద కస్తిరం నటల మట దెంగే పావిలా సొప్పిగన కియన్నే విశాలమనే వర్ధ కిలోమీటర్ 700ක් අතර තියෙනවා මොන කොළඹ දිස්ත්‍රික්කද වඩා විශාල නැගෙනහිර ආඥාධිපති කියලා තියෙනවා මේ සොප්පිගල පැත්තේ කැලේ නෑ කියලා නැගෙනහිර ආඥාපති මේ කහණේ ගැන විශාල සැකයක් තියෙනවා මගේ බය තියෙනවා ඔක කියුවේ නැත්තම් ඔක තේරෙන්නේ නැත්තම් මේ මේක සිදුවීම ඇත්තටම පුදුම වෙන්නේ නැහැ අනික සිටියම කියවද කියලවත් මම දන්නේ නැහැ උතුරේ අත්පත් කරගත් සමුදා ජයග්‍රහණ පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සිය ආචාර්ය සන්නද්ධ හමුදාවන් වෙත පිරිනමයි ඔවුන්ගේ කාර්ය සාධනීය සැබෑවින්ම විශිෂ්ටය එල්ටීටී සංවිධානයේ පාලනය යටතේ වසර ගණනාවක් පැවති ප්‍රධාන නගර දැන් හමුදා පාලනය යටතේ පත් වී තිබේ මාමේ හරිමාපුරුයි ඔහොම අලු පද හද හද නැටුවම් නැටුම දියුණු වෙනවා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග අත්සන් කළ සටන් විරාම ගිවිසුම් මගින් රට පාවා නොදෙන්නේද අප්‍රේල් මාස 12 වනදා රට යන අත වේදිකාව ඔබටයි අපි රට යන අත හඩ්සන් සම්රසිංහ ඉදිරිපත් කරයි නිදහස් වේදිකාව ඔබට අපේ රට යන අත අවදීන් සිටින්න අපේ රට යන අත ඔබ සමගින් හොඳයි දැන් අපි ආරම්භ කරමු අපි සාකච්ඡාව රනිල් වික්‍රමසිංහ මහතා සමග ප්‍රසිද්ධ විවාදයකට ඔබටත් දැන් ආරාධනා මාතුකාව සටන් විරාම ගිවිසුම් මගින් රනිල් වික්‍රමසිංහ මහතා රට පාවා දුන්නේද මේ සඳහා දැන් ඔබට පුළුවන් සාකච්ඡාව ආරම්භ කරන්න දුරකථන අංක 269-19-92 269-56-56-267-69 සුබ දවසක් වේවා කවුද මේ කතා කරන්නේ ආයුබෝවන් ආයුබෝවන් මම මේ කතා කරන්නේ රමුකල් විජේරත්න රමුකල් ඩික්මන විජේරත්න ඔව් කතා කරන්න මාතලින් මේ 2001 මැතිවරණයේදී අපි ගොඩාක් රනිල් මහතා වෙනින් වැඩ කරපු කෙනෙක් මමත් කටුගස්සට ප්‍රධාන වේදිකාව හිටපු කෙනෙක් කේසියේ මහතා වෙනින් තමයි ගොඩක් වැඩ කළේ අපි ඒත් මේ මැතිවරණය ගොඩක් බලාපොරොත්තු වෙන දේ අපිට සිද්ධ වුණේ නැහැ උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීම තමයි සිද්ධ වුණේ ඒ වගේම අපි දැක්කා අපේ හාමුදුරුවෝ පිරිසක් ඒ ප්‍රදේශයට සාම ක්‍රියාදාමයේ කාලේ ගියා අපේ හාමුදුරුන්ගේ කරඬුවේ බරට දඩ ගහලා තිබුණා එල්ටීටී සංවිධානයේ ඒ වගේම අකුරුණ ප්‍රදේශයේ මම හොඳට දන්නවා මුස්ලිම් බරු වෙදී මුස්ලිම් මෙරු වෙරු වෙනුවෙන් ආරක්ෂාව සපයලා තිබුණා හමුදා පොලිසිය නිලධාරි මහතුරු දෙන්න ගාන ඉස්සරහට දාලා තිබුණා මේ මහා ජාතියෙන් සුළු ජාතිය ආරක්ෂා කරන්න කියලා ඒකෙන් රණික් සමාජය මම හිතන්නේ හඳුන්ලා දෙන්න හැදී මේ මහා ජාතිය සුළු ජාතියට හිරිහැර කරන ජාතියක් හැටියට පෙන්නන්න උත්සාහ කළ බව තමයි පේන්නේ ඒ නිසා මම අපි දකිනවා සාමය අපි බලාපොරොත්තු වෙනවා කවදාවත් බලාපොරොත්තු වුණා මේ නිවට සාමයක් හැටියට අපි සලකනවා දැන් අපිට පැහැදිලිව තේරෙනවා ඒ ප්‍රදේශයේ තිබිච්ච හවිය ආයුද ඒ වගේම පුපුරණ ද්‍රව්‍ය ඒ නිසා ඒවා තිබුණා නම් මොකද අපේ රටට වෙන්නේ කියලා අපිට දැන් හොඳට පැහැදිලිව පේනවා ඒ නිසා ඒක නිවට සාමයක් කියලා අපි විශ්වාස කරන තරයේම පිළිගන්නවා හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට දැන් තවත් අපේ හිතවත් එක්ක සුබ දවසක් වේවා ආයුබෝවන් ආයුබෝවන් කවුද කොහෙද මම මේ හසන් මාත්‍යා ඔව් කතා කරන්න මේ මම කියන්නේ තියෙන්නේ ඔය ඉතින් ඔය මිනිස්සුත් ඒ කතා කරන දේක් තියෙනවා තමයි මොකද මට තේරුන්නේ තවත් වෙර අරින් මහත්යලත් එක්ක කතා කරන දේ වචන තියෙනවද හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට බොහොම ස්තුතියි දැන් අද අපි කතා කරන මාතෘකාවට අපි බහිමු කෙලිම බහිමු බැලලා කතා කරන්නයි ඔබට අපි ආරාධනා කරන්නේ අපේ දුරකථන අංක 269-19-92 269-66-56 දැන් අපි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ හඳ කොටසකට සවන් දෙමු මේ රටේ ඉතිහාසයේ ලොකුම පාවා දීම කරේ මමලු 2002 සටන් විරාම ගිවිසුම අත්සන් කළා මං මේ රට පාවල දුන්නා ඒ හරිම චෝදනාවක්
ඒ චෝදනාවට මාව කූඩුවේ දානවන සැකකරු හැටියට වෙන කවුද මං එක කූඩුවේ ඉන්න ඕනේ මේ චෝදනාව දිහා ආර්ථිකය ගැනත් ප්‍රජාතන්ත්‍රවාදය ගැනත් අපි කතා කරමු බය නැතුව මම කොන්දේසි එක දෙන්නම් බය නැතුව පිළිගන්න ඔය පිටිපස්ස ආපෝ හැංගුණොත් බය ගුල්ලෙක් කියලා මට කියන්න තියෙනවා හොඳයි අපි දැන් අපේ දුරකථන පරිවර්ත අපි සම්බන්ධ වෙනවා සුබ දවසක් කවුද මේ කතා කරන්නේ ආයිබෝන් මම කතා කරන්නේ කුමාරගේ කොහින්ද මම කතා කරන්නේ තිරුණාමලේ සිට ඔව් කුමාරගේ මහත්මයා මම නිතරම කතා කරනවා මේ ඇත්ත වශයෙන් ලැජ්ජා ඉච්ඡන්න බය වෙන්නේ නැහැ මේ මම කූඩු වෙන්න බය නැහැ කියලා රනිල් මහත්මයාගේ රනිල් මහත්මයා බය වෙන්න ඕන මොකද අපේ රට පාවා දුන්නා අපේ දුංගියට බස්සියට හැම දෙයකටම උදව් උපකාර කරලා තියෙන්නේ රස්තවාදීන්ට රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා මම බය නැතුව අභියෝග කරලා කියනවා දකුණේ පුද්ගලයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා ලැජ්ජ වෙන්න නෙවෙයි ඕනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා සමාව ගන්න ඕන දැන් ඉන්නේ ජනතාවගෙනු කිවිඩ හමුදාපතිවරුන්ගෙනු සියලු දෙනාගෙන් පූජක පස්සේ හැම පස්සෙම සමාව ගන්න ඕන රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව කාලේ තමයි යුදාවිය ආවුද නැහු ගණන් ආවේ ඇපල් පෙට්ටිය වල සැඟවි හෙරවින් ආවේ කුඩු ආවේ හැම දෙම රනිල් වික්‍රමසිංහ පිළිගන්න ඕන පිළිගන්න බෑ කියන්න බෑ දඩු කඳේ ගහලා හිරගෙදර එල්ලුම් ගහලා ගෙනියන්න ඕන ජනතාවගේ ලේ විලක් කරා සිංහල ජාතිය පාවල දුන්නා අනුරාධපුරේට දළදා මාලිගාවට දකුණටත් උතුරටත් බෝම්බ පුපුරන්න උදව් උපකාර කරේ රනිල් වික්‍රමසිංහගේ රකවානු ආණ්ඩුව කාලේ මම අභියෝග කළා කියනවා එන්න කියන්න වේදිකාවට කතා කරන්න දෙන්න කියන්න එයාට දඩුරන් ස්තුතියි හොඳයි ටික අපි ආවෙකින් වැඩි කතා කරන්න ඕනේ නැහැ. අපි කරුණු කාරණා හරියට කතා කරමු. ඒක මගේ පැත්තට කතා කරමින් ඉන්න. ඒක කතා කරන්න ඉඩ තියෙනවා. කිසි මේ වාරණයක් මේකේ නැහැ. මේ වේදිකාවේ. ඔබට පුළුවන් කතා කරන්න. සුබ දවසක් වේවා. කවුද මේ කතා කරන්නේ? ආයිබෝවන්. ආයිබෝවන්. කවුද මේ? මම නන්දනාරසන් මම. ඔව් කතා කරන්න. අද්වන් මහත්මයා මේ ඔය හටන් විරාම ගියොසු මේ තියෙනවා මම දන්න මගේ තන විදියට. මේ LTT කලාප කියලා වෙනම වෙන් කරපු කොටස. හමුදාවට ඉන්න වෙනම කොටස. එතකොට මේ මහත්තයා මේ අපේ මහත්තයා කොහොමද කියන්නේ මේ තුමගේ මේ ගිවිසුමෙන් මේක මේ රට බෙදුන්නේ නැහැ කියන්නේ. ඒකම ඇතිනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඕකනේ මේ කරන්න තිබ්බේ. මේ අපේ මේ ලක්ෂ්මණ රත්න මහත්මයාටයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයාටයි මේ අභියෝග කරන්න තිබ්බේ. අයි බලා මාව එලවන්න හදන්නේ කියලා. ඒ වගේම අනිත් මහත් මංගිම මහතුරු දෙන්නත් හිතන්න ඕනේ ඇයි අපි ආසනයක් පරදීලා රවින්ද මේ රනිල් වේලවන්න හදන්නේ කියලා. තමන්ගේ ආසනය පරදීලා මේ රනිල් වේලවන්න හදන්නේ කියලා. අන්න ඒවයි අභියෝග කියන්නේ. මේ මහේන්ද්‍ර රාජපක්ෂට අභියෝග කරන්න මේ රනිල් වික්‍රමසිංහ මහනේ වන්දන්නේ අපි නම් හිතා ගන්නත් බෑ මේ කටින් කියන දේවල් දෙක. මේ මිනිස්සු අතින් කරන දේ අතින් කරව කෙරුව දෙයක් රටට කටින් කියන්නේ තව දෙයක්. අනිත් පැත්තෙන් කරන්නේ මොනවද දන්නේ අපිට නම් හිතා ගන්නත් බැහැ අසන් මහත්මයා මේ මිනිස්සු මේ කියන කතාවල් ඇත්තටම දැන් ඔය මම කතා කරත් කවුරු කතා කරත් රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ කිසිම මං හිතන්නේ නැහැ පක්ෂව කවුරුත් කතා කරයි කියලා. එහෙමනම් ඉතින් මේ රටේ පිස් එක වෙන්න ඕනේ. මේ එතුමා මේ කරන අභියෝග ගණන් ගන්න එපා අසන් මහත්මයා මේ ජනාධිපතිතුමා කරන වැඩේ ඔය විදිහට කරගෙන යයි. ඔවා මාතෘකාවල් වලට ගන්න නැගයි නිකම් මේ පිස් කඩදාසි විතරයි ඔගොල්ලෝ. හොඳයි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි. සුබ දවසක් වේවා. කවුද මේ කතා කරන්නේ? ආයිබෝවන්. जाति रूपवाहिनी मतक सौंद्र मत मतक सदुरा